මේ පැවැත්වෙන මේ සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂයෙන් විද්‍යාව ප්‍රශ්න පත්තරේ එහෙම ඉවත් කරපු විෂය කොටස් වලින් ප්‍රශ්න හදලා තිබුණා දරුවන්. ඒතකොට එහෙම නිසා ළමයා උසස් පෙළට තෝරා ගන්න විෂය ධාරාවත් ඒක තුල වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ අරගත්තත් සාමාන්‍ය ව්‍යුහයට එහා ගිහිල්ලා ඒකේ ව්‍යුහය වෙනස් කරලා තිබුණා. විශේෂම විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් සහ බහුර ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වූ අවස්ථාවේ ඉඳලා ඊයේ වෙනකොට ඒ ප්‍රශ්න පත්‍රය සකස් කරපු පේපර් සෙටර්ස්ලා රැස් වෙලා ඒ පිළිබඳව අවසාන තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්තුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කළා. ඒ අනුව සාමාන්‍යයෙන් මෙන්නේ ඕනෑම ප්‍රශ්න ඕනෑම විභාගයකදී ප්‍රශ්න පත්‍රයක් දීලා අවසාන වුණහම පස්සේ සාම්පල් මාකිකක් ගන්න. ඒ සාම්පල් මාකිකෙන් පස්සේ ඒ අය ඒ සම්බන්ධයෙන් බර තැබීම පිළිබඳව වෙනස්කම් කරන. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිනවා. ඒ නිසා ඒ දරුවන්ට අසාධාරණයක් නොවන හැටියට මාකින් ස්කීම් එක සකස් කිරීමේදී ඒ පැනල් එක විසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.